than television televac year. Television televac year. අප ඔබට නිරන්තරයෙන්ම පවසන දෙයක් වනුවේ අපට ඉන්නේ මජර දේශපාලනඥයින් බවයි. බඩගෝස්තරවාදී දේශපාලනඥයින් බවයි. බලය වෙනුවෙන් සිය වැදූ ආදරණීය මවව පවා අලවි කළ හැකි දේශපාලනඥයින් බවයි. තම ආදරණීය දුවට පුතාට පවා වෙඩි තියලා මරලා ඒ මලමිනිය කරතියාගෙන ඒ ඔස්සේ බලය ගන්න තරම් පහත් පිරිසක් බවයි. මේ පහත මජර දේශපාලනඥයින්ගේ කතා හුදෙක් වාර්තා කරනවට වඩා ඔවුන්ව විග්‍රහ කරමින් හෙළිදරව් කිරීම අද අපේ මාධ්‍ය වගකීමක්. අද වන විට අප බොහෝ මාධ්‍යන් ක්‍රියා කරමින් ඉන්නේ හුදු වාර්තාකරණය තුළ ඒ අදෝමුඛ කතාවලට ඉඩදීමට පමණයි. මේ වංක නින්දිත හොර දූෂිත දේශපාලනඥයින්ව පක්ෂපාත භේදයකින් තොරව ප්‍රශ්න කිරීම නිරුවත් කිරීම අද අප මාධ්‍ය හමුවේ ඇති ප්‍රධාන වගකීමක්. අපේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉතාම අඩු බව අප දන්නවා. ඊට මාධ්‍යවේදීන් ලෙස අපද වගකිව යුතුයි. හුදු වාර්තාකරණය තුළ පමණක් අපේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය දියුණු කරන්න බැහැ. දේශපාලන සාක්ෂරතාව නැති නිසා අපේ ජනතාව එක එක ඡන්දවලදී එක එක පක්ෂවල බොරු නාගයින්ට රැවටෙනවා. මේ මජර දේශපාලනඥයින්ගේ ප්‍රධානතම සටන් පාඨ අප නිරුවත් කළ යුතුව තිබෙනවා. ප්‍රධානතම සටන් පාඨය තමයි ආගම් අතර හීන්නුලෙන් ගැටුම් ඇති කිරීම. මේ රටේ බහුතරය බෞද්ධ. ඒ බහුතර බෞද්ධයින්ගෙන් පිරිසක් ආමිස පූජාවට තමයි කැමති. ප්‍රතිපත්ති පූජාවට ලැබෙන්නේ සමහරක් වෙලාවට දෙවෙනි තැන වෙන්න පුළුවන්. ඒ නිසා මල්වට්ටියක් අරගෙන බුදුන් වඳින්නට ගිය පමණින් චෛත්‍ය කොත් වහන්සේලා නිරාවරණය කළ පමණින් පපුවට ගහගෙන අපේ හාමුදුරුවනේ කිව් පමණින් අපට ඉන්නේ සුපිරි බෞද්ධ නායකින් කියලා විශ්වාස කරන්න එපා. මතක තියාගන්න මේ අය පන්සිල් පද පහම කඩනවා. ඒවා කඩන්නෙත් රෑට රෑට නෙමෙයි මහදවාලෙත්. ඥානක්ක වන්දනාව යනවා, තිරුපති යනවා. සමහර දේශපාලන නායකින් එක කාලෙක ඉන්දියානු යාග හෝමවලට යට වෙලා කන්‍යාවයන්ට කියලා කිරිකලවලින් නාවගත්ත ඉතිහාසයකුත් අපිට තියෙනවා. මේ නායකින් එළියට ඇවිත් පපුවට ගහගන්න ගමන් රට රකින්නවා, ආගම රකින්නවා කිව්ව ගමන් අපි ඡන්දය දෙනවා. අන්තිමට රැක්ක රටකුත් නැහැ, රැක්ක බෞද්ධාගමකුත් නැහැ. බලාගෙන ගියාම රැකලා තියෙන්නේ ඒ හොර නඩේ ඒ අයගේ පවුල්. මේ තමයි ආගම විකුණගෙන කන දේශපාලන නඩය. මේ අය හරි ආස කරනවා තැනින් තැන ආගම් අතර ගැටුම් ඇති කරන්න. පිනත් දහමක් කරගෙන ජීවිතයේ අන්තිම කාලේ යන තැනකට යමක් කරගන්න ඕනේ ගාමිණී ලොකුගේ. මැයි රැලියේදී කියපු මේ පුංචි කෑල්ල අහන්න. මේ රටේ යුද්ධයක් තිබුණා. යුද්ධ කාලේ අපේ හාමුදුරුවරු අපේ බෞද්ධයෝ දහස් ගාණක් මිය ගියා. කොයි පල්ලියේ පාදරද අපිට පක්ෂව කතා කරේ? අපි අද අපි දනගාගෙන යනවා පාස්කු යුද්ධ සිද්ධිය සම්බන්ධව. අද අලුත් මතයක් මේ රටේ ගොඩ හදන හදනොත් අපිට යුතුකමක් තියෙනවා අපේ රටේ ආගම ජාතියත් බේරගන්න. දැක්ක දැමතිතුමාගේ තරම. එයා හරි ආසයි මේ වෙලාවේ බෞද්ධ කතෝලික ගැටුමක් හදාගන්න පුළුවන් නම් ඒකට හරිම ආසයි. මොකද එයාලට මේ ආගම් අතර සහයෝගය දිරවන්නේ නැහැ. තරුණ පරම්පරාව අතර ආගම් පිළිබඳව ඇති අන්‍යෝන්‍ය සහයෝගීතාවයට විරුද්ධයි. ඒ ආදරයට මේගොල්ලෝ හරි බයයි. ඊළඟට ජාතිය, ආගම, ශ්‍රී ලංකා මාතාව ඔසවා තැබීම, අපව ගිලගන්න ඉන්න ඇමරිකානු අධිරාජ්‍යවාදී MCC ගිවිසුම, ලෝක බැංකුවල ප්ලග් ගලවන එක, මේ වගේ මාර ආවේගශීලී කතාවලින් ඔබව අපව රවට්ටන්න හදනවා. ඒකට හොඳම උදාහරණ දෙක විමල් සහ ගම්මන්පිල. මේ දෙන්නා ඔබට මතකද? මාර්තු 3 වෙනිදා, ඒ කියන්නේ අදට මාසෙකට එපිට මොනවද එළියට ඇවිල්ලා කිව්වේ? අවලස්සන ඇමරිකානුවවන බැසිල් රට කනවා කිව්වා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. උදේ ගම්මන්පිල ඇමතුමාගේ වචනින් කිව්වොත් අවලස්සන ඇමරිකානුවා. මේ අහන්නකෝ, අපි නෙවෙයි කිව්වේ හොඳේ, මේ දෙන්න තමයි දිගට මේ කතාව කිව්වේ. පසුගිය මාර්තු 3 වෙනිදා අපේ ප්‍රවෘත්ති විකාශය තුළ අප මේ අය කිව් කතාවත් එක්ක අප ප්‍රකාශ කළ දේ ඔබට මතකද? විමල් වීරවංශල, ගම්මන්පිලල, වාසුල වැනි විවිධ තනි පුද්ගල චරිත ඇත්තටම විශ්වාස කටයුතුද නැද්ද යන්නද ඉතිහාසය තුළ වූ හැසිරීම් ඔස්සේ නිරීක්ෂණය කළ හැකි.
මේ මජර දේශපාලනඥයින් දෙන්නව සත පහකට විශ්වාස කරන්න බෑ. මේ දෙන්නගේ ඉතිහාසයේ කුණු කූඩයක් කියලා. සත පහ අලුත් පරම්පරාව දැකලා නැති නිසා සත පහක් හරි අමාරුවෙන් හොයාගත්තා. සත පහ අද භාවිතේ නැහැ. ඊයේ මේ දෙන්න ආයෙත් අර අවලස්සන ඇමරිකානුවත් එක්ක හිටගත්තා කියලායි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ හෙට පපුවට ගහගෙන උගුර යටින් කෑමෝර දීලා කියාවි ආදරණීය අම්මේ තාත්තේ නංගියේ මල්ලියේ අපට රටක් තියෙන්න ඕනේ. රාජපක්ෂලට විතරයි මේ රට බේරගන්න පුළුවන්. යන්කි ජන්කි රනිල්ට බෑ, සජිත් පුතාට බෑ, ලපේ තියෙන අනුරට බෑ කියලා. පුදුම වෙන්න එපා, මේ දෙන්න දැන් සතයක් වටින්නේ නෑ. මේ සතේ හොයාගත්තෙත් හරි අමාරුවෙන්. මොකද රුපියල බාල්දියෙන් ලිඳට වැටුන වෙලාවේ සතයක් හොයාගත්ත එකට අපට ඇත්තටම සම්මානයක් දුන්නත් පව් නෑ. මේ විමල්ම කියනවා ගාලු මෝදරට ගියොත් ඕනම ජොකියෙකුට වීරයෙක් වෙන්න පුළුවන්ලු. අරගලයේ කෝපයක් වුණොත් රටම විනාසයිලු. දැන් ඕන ජොකියෙකුට පුළුවන් ගෝල් ෆේස් කියනම් වීරෙක් වෙන්න. විමල් සහෝදරයා වැරදුනා. මේ ඔබට සහෝදරයා කියලා ආදරෙන් කතා කරපු කාලෙකුත් තිබුණා. ඔය ඉන්න කොල්ලෝ කෙල්ලෝ වීරයෝ තමයි. මොකද උන් ජාතික ධනෙ හොරා කාලා නැහැ. හොර VIP පාස්පෝර්ට් හදලා නැහැ. ඒ විතරක් නෙමෙයි හොර හැඳුනුම්පත් හදලත් නැහැ. මේ කොල්ලෝ කෙල්ලෝ ටික කෝප කරන්න හදන්නේ ඔබලයි. සැරෙන් සැරේට හඩ් ගලවන්න, ටෙන්ට් ගලවන්න හදන්නේ ඔහෙලගේ පූස් පැටව් ටිකයි. අප එකක් මතක් කරනවා. ඕනෙම අපරාධයක් කරලා පිට රටකට පැනලා යන්න හිතාගෙන ඉන්න දේශපාලනඥින්ට සහ එයාලගේ අනට තරුණ තරුණීන්ට තුවක්කු එල්ල කරන්න හදන අයට අප මේ රටේ සියලු තානාපති කාර්යාල වලින් සේම ජාත්‍යන්තර ආයතන වලිනුත් ඉල්ලන්නේ තරුණ අරගලයට වෙඩි තියන්න උණ්ඩෙන් මර්ධනය කරන්න හදන කුමන හෝ ඉහළ නිලධාරීන් ඉන්නවා නම් එයාලට අනදෙන දේශපාලනඥින්ටත් ඔබේ රටවල් වලට ඇතුළු වෙන්න ඉඩ දෙන්න එපා කියලයි. ඔවුන්ට පමණක් නෙමෙයි ඔවුන්ගේ දූ දරුවන්ටත් ඔබේ රටවලට ඇතුළු වෙන්න ඉඩ දෙන්න එපා. දැනටමත් ඔය රටවල එහෙම දුවදරුවෝ ඉන්නවා. බලන්න ඒ අය භාවිත කරන ධනය. ඒ ධනය මේ රටෙන් හොරාගත්ත සල්ලි. හැකිනම් ඒ අය ඔබේ රටේ පුරවැසියන් වුණත් සමීපව අධීක්ෂණය කරන්න. බොහෝ විට මේ දූෂිතීන්ගේ අවසන් ගනුදෙනු තියෙන්නේ ඇත්තටම වැදගත් රටවල් එක්ක නෙවෙයි, සමහරක් වෙලාවට මනි ලොන්ඩරිත් එක්ක. අන්න ඒ මනි ලොන්ඩරි වලට ජාත්‍යන්තර තහංචි පනවන්න. මගේ රට දුප්පත් කරලා මගේ රට හිඟමනට දාලා හොරාගත්ත සල්ලි වලින් මේ එක මජර දේශපාලනඥයෙකුට හෝ සමහර නිලධාරින්ට හෝ සැප විඳින්න දෙන්න එපා කියන එකයි අප මේ රටේ සියලුම තානාපති කාර්යාල වලින් ඉල්ලා සිටින්නේ. මේ දේශපාලනඥයින් ඇත්තටම පුදුම තණ්හාවකින් පෙළෙන්නේ. ඒ තණ්හාව කොපමණද කිව්වොත් මතක් වෙන්නෙම අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්. අර වදක බෙරය දැක එය සොරා ගන්නත් කදිමයි ලොබ සිතුනාලු කියන ගීතේම තමයි. වදක බෙරය හවුනොත් ඒකත් මේ අය ස්ථීර වශයෙන්ම හොරකම් කරනවාමයි. කස කැලුම් කකා දන් කෙදියට ගෙන යන ගමන.